රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි බස්නාහිර පළාත ගත්තට පස්සේ වැඩි අවධානයක් යොමු කළ යුතු පළාතක් බවට දත්ත දිහා බැලුවම් පෙනෙන වලාදුරු රෝගය සම්බන්ධයෙන්. ඇයි බස්නාහිර පළාතේ තරම් දැඩි අවධානමක ඉන්නේ වෛද්‍යතුමනි? ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒකට විශේෂ හේතුවක් කියලින් අපිට කියන්න අමාරුයි. නමුත් ඓතිහාසිකව ගත්තා වුණත් කොළඹ සහ බස්නාහිර ප්‍රදේශයත් මඩකල්ප ප්‍රදේශයත් ලාදුරු රෝගීන් වැඩිපුර හිටපු ප්‍රදේශ. ඒකට සමහරක් වෙලාවට මේ ප්‍රදේශවල ලාදුරු රෝගීන් එකතු කරලා තියපු ආදි කාලේ කොලනීස් සමහරක් වෙලාවට තියෙන්නේ නැති. ඒවත් හේතුවක් වෙන්නේ නැති. නමුත් කොහොම ගත්තත් දකින්නවා දැන් ඔබ කිව්වා වගේම ලංකාවේ ලාදුරු රෝගීන් වැඩිපුරම වාර්තා වෙන දිස්ත්‍රික්ක හතරෙන් තුනක්ම බස්නාහිර පළාතේ. ගම්පහ, කොළඹ, කළුතර. එතකොට මේ තුනෙන්නුත් කොළඹ දිස්ත්‍රික්කේ තමයි වැඩිපුරම රෝගීන් ඉන්නේ. එතකොට කොළඹ දිස්ත්‍රික්කේ අපි චුට්ටක් බැලුවොත් කොළඹ දිස්ත්‍රික්කේ වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නේ මේ කෝස්ටල් බෙල්ට් එක දිගේ. එහෙම නැත්නම් මේ වෙරළබඩ තීරය හරහා. වෙරළබඩ දැන් මේක දැන් චුට්ටක් එතනින් එහාට ගිහලා දැන් සංක්‍රමණය වැඩි නිසා මිනිසුන්ගේ වෙරළබඩ තීරයේ සහ වෙරළබඩ තීරයට යාබද ප්‍රදේශවල කොළඹ දිස්ත්‍රික්කේ ලාදුරු රෝගීන් ඉන්නවා. දැන් ගම්පහ ගත්තොත් ගම්පහ ඇතුළට යන්න තියෙන ප්‍රදේශවල නෙමෙයි වැඩිපුර ලාදුරු රෝගීන් ඉන්නේ මීගමු ප්‍රදේශයේ. එතකොට කළුතරට යනකොට කළුතරත් පානදුර ප්‍රදේශයේ කියන්නේ මූදුවට ළඟින් තියෙන පානදුර ප්‍රදේශය තමයි වැඩිපුර ඉන්නේ. මේකට සමහරක් වෙලාවට බලපාන්න පුළුවන් මේ ප්‍රදේශවල ජීවත් වෙන කට්ටියගේ තියෙන ආර්ථිකමය හා සමාජමය වටපිටාව. ඒ කියන්නේ දැන් වෛද්‍යතුමිය කිව්වා වගේ ඉතා දීර්ඝ කාලයක් එකට ඉන්න ඕනේනේ. එතකොට සමහරක් වෙලාවට මේගොල්ලෝ පොඩි ගෙවල් වල විශාල ප්‍රමාණයක් එක පොඩි ගෙදරක ඉන්නවනම් එක නිදන කාමරේ ඉන්නවනම් එහෙම නැත්නම් ගෙදරට නිදන කාමර වෙන් වෙලා නැහැ. එක ගේ ඇතුලේ එකටම නම් කොමල්ලා ඉන්නේ. රැ නිදා ගන්නකොට ශ්වසන මාර්ගය හරහා රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේ සමාජ සහ ආර්ථිකමය වටපිටාවත් මේ රෝගය මෙම කලාපයේ වැඩිපුර තියෙන එක හේතුවක් වෙන්න පුළුවන්. මිනිස්සු අර එකතු වෙලා ඉන්න නිසා හොඳට අතපය දිගෑරලා ජීවත් වෙන ප්‍රදේශවල හොඳට වාතාශ්‍රය තියෙන ඒ වගේ ග්‍රාමීය පළාත්වල මේ රෝගය අපිට දකින්න අඩුයි.